ලහිරු වීරසේකර මහජන කවුන්සලයේ සඳහා ව්‍යාපාරයේ නියෝජනය කරමින් අද දවසේදී අපි මහජන කවුන්සලයේ සඳහා ව්‍යාපාරයේ විදිහට මහජන කවුන්සිල විදිහට දිවයිනේ නගර ගම් ඉලක්ක කරගනිමින් ජනතාව දැනුවත් කිරීම සඳහා පත්‍රිකා බෙදා දීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරනවා අපි අද කොළඹ කොටුව දුම්රියපළ ඉදිරිපිටටත් මහජන කවුන්සලයේ සඳහා ව්‍යාපාරයේ ක්‍රියාකාරීන් ක්‍රියාකාරිනියන් සම්බන්ධ වෙලා ඉන්නේ මේ කටයුතු සඳහා මේක විශේෂත්වය තමයි අපි දන්නවා අද 2023 අවුරුද්දේ ජූලි මාසයේ 9 වෙනිදා මීට හරියටම අවුරුද්දකට කලින් මේ රටේ ජනතාව එතෙක් විශ්වාස කරපු නියෝජිත ආයතනවල ඉන්න නියෝජිතයන් ඒ ආයතන විධායක බලසහිත සහිත ජනාධිපතිවරුන් මේ සියල්ල පැත්තක තියලා තමන්ගේ ප්‍රශ්නවලට විසඳුම් හොයන්න තමන් පත්වල ඉන්න අර්බුදයට විසඳුම් හොයන්න ජනතා බලය අභ්‍යාස කරපු ඒ ජනතා බලය අභ්‍යාස කරලා ඒ ජනතා බලයේ ජයග්‍රහණයක් සනිටුහන් කරපු දිනයක් බවට පත් වෙනවා ජූලි මාසේ 9 වෙනිදා දවස. ඒ ජූලි මාසේ 9 වෙනිදා තමයි මේ රටේ පාලකයන් දැන් අර අදත් මාධ්‍ය හමු තියලා බුද්ධිංශ ගැන කියන පාලකයන්ට හිතා ගන්නවත් බැරි විදියට ඉතා විශාල ජනතාවක් කොළඹටත් ඒ වගේම රට පුරා නගරවලටත් වීදිවලටත් පිරුණේ අද වගේ දවසක. ඒකේ ප්‍රතිඵලය තමයි විධායක ජනාධිපතිවරයාට රටින් පැනලා යන්න සිද්ධ වුණා. මේ රටේ ආණ්ඩු කැබිනට් මණ්ඩල හිටපු අගමැතිවරු මේ අර්බුදයට විසඳන්න එනවා කියපු මුදල් අමාත්‍යවරු ඇතුළු මේ දේශපාලඥයන්ට පාඩමක් කියලා දුන්නා. මේ විධායක බලතල ව්‍යවස්ථාදායකයේ තියෙන බලතල අධිකරණ පද්ධතිය ඇතුළු මේ සියලු දේට වඩා ඉහළින් ජනතා බලය තියෙනවා කියලා. අපි අදත් දැක්කා අදත් මේ පාර්ලිමේන්තු ඉන්න මන්ත්‍රීවරු ආරක්ෂාව සම්බන්ධයෙන් වග කියන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කියනවා තැන් තැන්වල කට්ටි අරගල වලට සූදානම් වෙනවලු කුමන්ත්‍රණ කරනවලු ඒව මේවා කියලා අරගලයට මඩ ගහනවා. අපි කියන්නේ අපි කුමන්ත්‍රණ කරන්න අපිට කිසිම හේතුවක් නැහැ. අපි අදත් මහජන කවුන්සලයේ සදා ව්‍යාපාරයේ විදියට එලිපිටම කියනවා මේ අර්බුදයට උත්තර තියෙන්නේ ජනතා බලයක් ජනතාව සංවිධානය වීම ජනතාව සටන් කිරීම ඇතුලේ පමණයි කියලා. අපිට කුමන්ත්‍රණ කරන්න වැඩක් නැහැ. අපි එලිපිට මේක කියනවා. ගොඩක් අය අපෙන් අහපු කතාව තමයි අරගලේ ඊළඟ අධියර මොකද්ද? ගෝඨාභය එළවලා රනිල් ආවා දැන් රනිල් එළවලා මොකද කරන්න කියලා. අපි කියනවා රනිල් වික්‍රමසිංහ රනිල් රාජපක්ෂ ආණ්ඩුව එළවිය යුතු ආණ්ඩුවක්. ඒක බොහොම නිශ්චිතයි. ඒ වගේම අපි මහජන කවුන්සලයේ සදා ව්‍යාපාරය ගෝල් ෆේස් ප්‍රකාශනයත් මූලික කරගනිමින් යෝජනා කරනවා මහජන කවුන්සිල ගොඩනගමු. ජනතාව සංවිධානය කරන ජනතාවගේ අරගලය සංවිධානය කරන සිස්ටම් චේන්ජ් එක සංවිධානය කරන මහජන කවුන්සිල් ගොඩනගමු කියන එක තමයි අරගලයේ ඊළඟ අධියර වෙන්නේ. අපි මහජන කවුන්සලයේ සදා ව්‍යාපාරය විදියට මේ අරගලය මේ අඛණ්ඩ අරගලය ජයග්‍රහණයක් සටහන් කරපු අරගලය ඉදිරි ජයග්‍රහණය වෙනුවෙන් මහජන කවුන්සිල් ගොඩනැගීම සඳහා අපිට හැකි උපරිම දේවල් අපි කරනවා කියන එක තමයි අපි අද දවසේදී ජනතාවට දෙන පණිවිඩය ආණ්ඩුවට දෙන පණිවිඩය ජනතාවට අපි ආරාධනය කරනවා අද වැනි දවසක අපි අදිෂ්ඨාන කරගමු අපි හිතමු අපි පාරට බහිමු මහජන කවුන්සිල් ඇතුළු ජනතාවට තීරණගත හැකි ව්‍යුහයන් ගොඩනැගීම වෙනුවෙන් කියන එක තමයි අපි අද දවසේදී මෙරටේ ජනතාවට ඓතිහාසික දවසක මෙරටේ ජනතාවට දෙන පණිවිඩය. ඒ වගේම අපි මහජන කවුන්සලයේ සදා ව්‍යාපාරයේ විදියට මේ අරගලයට සම්බන්ධ වුණ අදටත් හිරගත වෙලා ඉන්න අදටත් Tamanගේ අතපය පණ නැතු ඉන්න සියලු දෙනාට අපේ ගෞරවාන්විත උත්තමාචාරයත් පුද කර සිටිනවා. අයියේ අයියේ අයියෝ අම්මා රට ගිහින් ආවා විතරයි කාර් එකකුත් අරගෙන එන්න යුකලේකට අලුතෙන්මනේ ඔව් පර්මිට් එකක් හම්බුණානේ ඈ ඒ කොහොමද මම රටේදී සල්ලි යුවේ බැංකුවටනේ මං කිව්වනේ උණ්ඩියල් සල්ලි එවන්න එපා කියලා උණ්ඩියල් හරහා රට සල්ලි නොයවා නීත්‍යානුකූලව රට සල්ලි එවන ඔබට ඉලෙක්ට්‍රික් වාහනයක් ගෙන්වීමට බලපත්‍රයක් අටු පොලියට නිවාස ණයක් විශ්‍රාම වැටුපක් ඇතුළු වාසි ගොඩක් ඔබ වෙනුවෙන් විදේශ සේවා නියුක්ති කාර්යංශයේ පණිවිඩයක්